Welcome back to Creator YouTube channel. ඉතින් අද content එක වලට impress කරන්න යන්නේ YouTube එකේ අපේ මෙතෙක් ඉන්න audience එකට අපි කොහොමද අපි අලුතෙන් දාන content හරියටම reach කරන්නේ. එහෙම නැත්නම් කිව්වොත් අපි කොහොමද මෙතෙක් අපේ channel එකේ content view කරපු viewers ලට නැවත අපේ target කරලා අපි කොහොමද අපේ අලුත් content target කරලා audience එකට යවන්නේ කියන කාරණේ කතා කරන්න. ඉතින් දිගටම video එක skip නොකර ඉන්න. හරි ඉතුවා YouTube එකේ ලොග් වුණාට පස්සේ ඔයාට YouTube එකේ ඔයාට ඕන කරන account එක ඔතන select කරගෙන ඔයාගේ YouTube channel එකේ YouTube studio එකට ඔයාට ලොග් වෙන්න පුළුවන්. ඔයා ලොග් වුණාට පස්සේ ඔයා YouTube studio එකේ dashboard එකට ලොග් වුණාට පස්සේ ඔයාට ඔතන පේනවා වම් පැත්තේ side එකේ පල්ලෙහාට තුන්වෙනියට වෙන්න තියෙනවා analytics කියලා. ඒ කියන්නේ ඔයාගේ video දැනට බලලා තියෙන පිරිස සහ එතනින් ඔයාට watch time ටික ඒ වගේ ගොඩක් දේවල් එතනින් දැක ගන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්නවා analytics කියන part එකට ගියාට පස්සේ ඔයාට වාගේ එක පාට උතනින් ඔයාගේ subscribe ප්‍රමාණය, watch time ප්‍රමාණය, views වගේ දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාට පේන උතනින් ඔයාගේ channel එකේ channel analytics වලට ගියාට පස්සේ උතනින් උඩ task පහකට බෙදලා තියෙනවා. Overview, content, audience, revenue, research. ඒ විදිහට. එතකොට ඔයා උතනින් audience කියන තුන්වෙනි analytics එකට තමයි දැන් යන්න ඕනේ. ඊපස්සේ ඔයා එතන ඉන්ඩිකස් ඔයා එතන press කරගත්තට පස්සේ ඔයාට පේනවා ඔයාට දැන්ට unique viewers ලා කොච්චර channel එකට ඇවිල්ලා තියෙනවද? එතකොට returning viewers ලා කොච්චරක් ඇවිල්ලා තියෙනවද? ඔයාගේ channel එකේ content කොච්චර impress කරලා තියෙනවද කියලා. එතනින් පල්ලෙහාට ඔයා යද්දී ඔයාට පෙන්නනවා When your viewers are on YouTube කියලා. ඒ කියන්නේ ඔයාගේ දැනට channel එක බල්ලා තියෙන ප්‍රමාණය මිලියනයක්ද ලක්ෂයක්ද කෝටියක්ද නැත්නම් 10000ක්ද 1000ක්ද 500ක්ද කියන ප්‍රමාණය YouTube පරිහරණය කරන වෙලාව. ඒ කියන්නේ එයාලා online ඉන්නේ කොයි වෙලාවේද? ඔයා target කරලා තියෙන audience එක. එතකොට ඔයාට reach වෙලා තියෙන audience එක online ඉන්න වෙලාව ඔතන යාලා content වලදී අපිට පෙන්වලා තියෙනවා ලේසියෙන්ම. එතකොට අපිට දැන් ඕනේ නැහැ කාගෙන්වත් research එකක්වත් එතකොට කාගෙන්වත් ideas වත් එතකොට කාගේ කවුරු හරි අපිට impress කරන දෙයක්වත් ඕනේ නැහැ අපිට අපේ channel එකේ videos upload කරන්න ඕනේ වෙලාව දැනගන්න. එතකොට අපිට පුළුවන් මෙතන identification එකක් ගන්න. ඔයාලා පේන very many of your viewers are on YouTube කියලා. ඒ කියන්නේ ඔයාගේ YouTube channel එක බලන ගොඩාක් very many කියන්නේ උප්පරිම. කියන්නේ සාමාන්‍ය ගොඩක්ම කියන්නේ ගොඩක්ම viewersලා ඉන්න වෙලාව ඔයාට impress කරලා දිනවා light purple එකේ. එතකොට ඔයාට light purple එකකින් ඔතනින් impress කරන ඔයාලා ඔයාගේ ගොඩක් audience එකකින් නේද ඒ කියන්නේ few of your viewers some of your viewers ගගා එයාලා ටික ටික ඔයාට dark කරලා පෙන්වලා තියෙනවා ඔයාගේ audience එක reach වෙලා ඉන්න time එක. ඒ කියන්නේ ඔයා ඉන්න country එකත් එක්ක your local time එකත් එක්ක කියන්නේ ඔයා ඉන්න country එකත් එක්ක reach වෙලා ඔයාලට පෙන්වන්නේ දැන් මේකේ නම් මගේ දැන් channel එකේ නම් මට impress කරන්නේ සාමාන්‍ය හවස 6න් පස්සේ වගේ තමයි මගේ ඔඩියන්ස් එක රිච් වෙන්න වැඩිපුරම සතියෙම ගත්තොත් දවස් 7 මෙතන තියෙනවා දවස් 7ෙම හවස 6න් පස්සේ වගේ තමයි රිච් වෙන්න පටන් ගන්න තියෙන්නේ. එතකොට very few කියලා උතරින් පෙන්නවා පොඩ්ඩක් ඊට පස්සේ ඔය ඔයාලට පේන dark dark purple color එකක් වගේ නිකන් black color එකකට වගේ impress කරලා දිනවා. ඉතින් යාලා පෙන්නන්නේ අපේ channel එකේ viewers ලා නැහැ කියලා. ඒ කියන්නේ viewers ලා එතකොට 5යි 10යි අපේ channel එක රිච් වෙන්නේ. ඒ විදිහට. ඉතින් අන්නේ විදිහට ඔයාට ඔයාගේ channel එක personally identification එකක්. එහෙම නැත්නම් self study කරලා ඔයාට select කරගන්න පුළුවන් මම channel එකේ audience එක target කරලා මම video දාන්න ඕනේ කීයටද. ඒකට මගේ channel එක impress වෙලා තියෙන time එකත් එක්ක මගේ audience එක ඉන්නේ කොයි වෙලාවේද. YouTube analytics වලින් algorithm එකෙන් අනිවාර්යෙන් අපිට හැම වෙලෙම පෙන්වන්නේ ඇත්ත content. ඒ කියන්නේ ඇත්ත algorithm එකකින් ඇත්ත readers තමයි අපිට මෙතන impress කරලා තියෙන්නේ. එයාලා එහෙම කරන්නේ අපේ එතකොට අපි මහන්සි වෙලා අපේ content identification එකක් කරගෙන අපේ content අපි impress කරගන්න ඕනේ. මේක තමයි මෙයාලගේ මෙතන main purpose එක මෙයාලගේ idea එක වෙන්නේ. දැන් මේ විදිහට කරද්දී ඔයාට මෙන්න මේක මේ bar chart එක identification කරලා self study කරලා ඔයාට හොඳට impress කරගන්න පුළුවන් ඔයාට audience එක target කළා ඔයා දාන්න ඕනේ කීයටද ඒක impress වෙන්න නම් ඔයාගේ audience එක ඉන්න වෙලාව කීයද එතකොට ඒ වගේ දේවල් ගොඩක් මෙතනින් ඔයාට මේ chart එකෙන් identification කරගන්න පුළුවන් හරි ඔන්න ওই විදිහට ඔයාට ඔයාගේ audience එක ගැන self study කරලා ඒ කියන්නේ පට්ට සැටිස්සයක් ගන්න පුළුවන් වචනෙන් කිව්වොත් ඇති අන්නේ විදිහට ඔයාට ලේසියෙන්ම ඔතනින් ඩෙන්ටිෆිකේෂන් එකක් අරගෙන ඔයාට වීඩියෝ අප්ලෝඩ් කරලා
ඔයාගේ කන්ටෙන්ට් ඉක්මනට ඉම්ප්‍රෙස් කරගෙන රිච් වැඩි කරලා ට්‍රැෆික් සෝස් එකෙන් අප්ඩේට් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාට පල්ලෙහාට යද්දි පේනවා සබ්ස්ක්‍රයිබ් බෙල් නොටිෆිකේෂන් කියලා තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ channel එක මෙතෙක් සබ්ස්ක්‍රයිබ් කරලා තියෙන ප්‍රමාණය ඔයාගේ බෙල් නොටිෆිකේෂන් එක ඕන් කරලා තියෙන කොච්චරක්ද? එතකොට යාලා ඕන් නොටිෆිකේෂන් ඕන් කරලා නැත්තේ කොච්චරක්ද? enable කරලා තියෙන ප්‍රමාණය, සබ්ස්ක්‍රයිබ් එක disable කරලා, ඒ කියන්නේ මියුට් කරලා තියෙන ප්‍රමාණය වගේ උතරින් ඔයාට යාලා ඉම්ප්‍රෙස් කරලා පෙන්නනවා notification reach එකක්. ඉතින් මේ වගේම ඔයාට තව පල්ලෙහාට යද්දි පේනවා watch time from subscribers කියලා. ඒ කියන්නේ ඔයාගේ channel එක දැනට subscribe කරලා තියෙන ප්‍රමාණය, views වලට සමානව subscribe නොකරලා තියෙන ප්‍රමාණය වගේ identification එකක් උතරින් ගන්න පුළුවන්. වගේම ඔයාගේ age and gender එක උතරින් දැක් ගන්න පුළුවන්. එතකොට විශේෂ දෙයක් තමයි මෙතන දැන් මගේ channel එක නවන්න බලලා තියෙන ඔයාලට පේනවා age එක 18 plus 24 අතර between time age එකේ කට්ටිය තමයි ඩියුරේෂන් එකේ කට්ටිය තමයි මගේ වීඩියෝ ගොඩක් කන්ටෙන්ට් බලලා තියෙන්නේ. ඒ වගේම age 25 34 ඒ කියන්නේ ඒ time age එකත් එක්ක ඉන්න කට්ටිය ඊට පස්සේ වැඩිම ප්‍රමාණයක් පෙන්වනවා මෙයාලා. 23.7 වගේ පෙන්වන percentage එක. ඊපස්සේ 35 to 44 ඒ වගේ time age එකේ මගේ කන්ටෙන්ට් වලට ඉන්න viewers ලා ප්‍රමාණය පෙන්වනවා. ඊට පස්සේ යැත්ති ඔයාලට පෙන්නනවා ඔයාගේ channel එකට එන viewers ලා ඔයාගේ channel එකට එන්නේ මොන channel හරහාද කියන එක ඔයාලට ඔතනින් පෙන්නනවා. ඉතින් ඔතනින් ඔයාලට identification එකක් ගන්න පුළුවන් මගේ audience එක මගේ channel එක වගේම බලන්න බලාපොරොත්තු වෙන තවත් channel මොනවද. එතකොට මම ඒ ඔයාලට පුළුවන් එව්වා ඇත්තටම. එතකොට මේ ස්ටඩි කරන්න ඒ channel ස්ටඩි කරලා යාලා මොනවද මේ channel වල වැඩියෙන්ම content බලන්නේ. වගේම YouTube එකෙන් පට්ට සාධාරණයක් කරලා තිනවා කියලා දැන් මේකේ ඔය ඩෑෂ්බෝඩ් එකේ what your viewers are watching කියලා. එතකොට එයාලා බලන ටාගට් කරන්නේ මොනවද කියන කාරණේ ඔයාලට උදේ හොඳ identification එකක් ගන්න පුළුවන්. ඉතින් අන්න ඒකෙන් ඔයාලට පුළුවන් ඔයාගේ channel එකේ views ප්‍රමාණය, reach ප්‍රමාණය ඉතාම සාර්ථක විදිහට වැඩි කරගන්න. මොකද ඔයාලට උදේ channel එයාලා බලන්න කැමති ඔයාගේ channel එක වගේම එයාලා බලන channel මොනවද? එතකොට එයාලා ඉතින් එයාලා කරන content මොනවද කියන එක identification එකක් ගන්න පුළුවන්. වගේම ඔයාගේ channel එකේ ඉන්න viewers ලා තව බලන්න කැමති content මොනවද කියන එකටත් අධ්‍යයනයක් කරන්න පුළුවන් මෙන්න මේක හරහා. ඉතින් ඇත්තරම ඩෑෂ්බෝඩ් එකේ නැත්නම් ඇනලිටික්ස් වල මාර්ම දෙයක් තියෙනවා අපිට ටාගට් කරලා අපේ වීඩියෝස් ඔක්කොම වගේ වෛරල් ලවා ගන්න. එහෙම නැත්නම් අපි ඔඩියන්ස් එක හරියටම ටයිම් එක බලලා ඒජ් එක රීච් කරන්න පුළුවන් ඉදිරියට මේ හැමදේම YouTube ඇල්ගොරිතම් එකෙන් හදලා දින තියෙනවා. මේන්ලි අපිට මෙතනදී වැදගත් වෙන්නේ අපේ වීඩියෝස් අපි රිච් කරන ප්‍රමාණය. එතකොට අපිට අපේ ඔඩියන්ස් එක ටාගට් කරලා අපි රිච් කරන ප්‍රමාණය වගේ හැමදේම අපිට මේ ඇල්ගොරිතම් එකේ දීලා තියෙන ඇනලිටික්ස් හරහා අපිට බලාගෙන අපේ වීඩියෝස් ඉම්ප්‍රෙස් කරගන්න පුළුවන් ගොඩාක්. ඒ කියන්නේ අපේ කන්ටෙන්ට් හොයන කට්ටියටම හරියට මේ සිව් කරනවා කියන කාරණාව පිළිබඳ වීඩියෝස් කතා කරලා තියෙනවා. ඉතින් ඔයාලට දැනුත් මේ උඩින් සජෙස්ට් වෙන වීඩියෝ එකක් SEO පිළිබඳව. ඔයාලා තාම බැලුවේ නැත්නම් අනිවාර්යෙන් මේ ප්ලේලිස්ට් එකට ගිහිල්ලා ඔයාලා බලන්න. ඔයාලට වැදගත් ගොඩක් දේවල් තියෙනවා YouTube සිංහල කියන ප්ලේලිස්ට් එකේ. ඉතින් හැමදාම වගේ අලුත් වීඩියෝ එකක් කරගෙන ආයෙත් බලාපොරොත්තු වෙන අදට තමු ගන්න. එතකල් හැමෝටම ජය වේවා. Goodbye friends.